아버지, 네, 하가미 보리라라하미. 세나랏 마하떼가 두어 산들이 니에. 해낭 해탄달 바하텐데. 주에. Bye. Bye. 이끌어 왔다. 알레간 로또 바이나 주에. 내 파르 딱히트 마 시크루트 마 마하 빨아베니트 마 다하트. புடையிடா புடையிடா மே அல்லவு தொட்டுவா உப்பாரிம ஹய மோகியானே தஹயக் ஒட்டு விஸ்ஸம் ஒட்டு வெடி ஏதே லோக்காவுக்கு கேகே உன் தஹயாய் அனே அனே தியனே அடு 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 கோயத் பாங் அடு ஜெய்யோ இன்ன திட்டு போடியா வெடி பலாகட்டி මේ පාරත් පරාදයිනේ බා. ළමයිනේ දැන් අවුරුදු ඉවරයි. මොන පිස්සුද? හෙට තමයි රැකිරක්ෂා සඳහා පිටත්ව යෑව තියෙන්නේ. අල්ලපු ගමේ අවුරුද්දට යබනිවිද? හෑ අවුරුදු ලැබුවා විතර. මං දැන් කෝපි කඩේට යනවා. ගිහිල්ලා මං ඉක්මනට එනවා. එනකම් උඹලා හිටියොත් මං තේ ටිකක් හදලා දෙන්නම්කෝ ඈ. නෑ මේ ඩොටි නැන්ද කෝපි කඩේට යන්නේ කේ එහෙ තියෙන කිඹුලා බණි සීනි බණි සේම මේකට අවනත වෙනවා. ආ මම උඹට ගේන්න ලොකු බණිස. ආ ඔය ළමයා විතරයි දැන් මෙතනට අඩු වෙලා තිබුනේ. මයි යන. මේ නග මොකද කියන්නේ? ගාමුද කැටාතක්. බෑ බෑ අපි පස් දිනට ඔපරේෂන් එකක් තියෙනවා. ඈ මොන දොස්තර මහත්තයාවත් මේකින් එක අඟලක් කපන්න දෙන්නේ උන්ව. මේ කියන්නේ එහෙම ඔපරේෂන් එකක් නෙමෙයි පුට්ටුව. මේක මෙහෙයුමක්. ආපෝ අලි ඇඟක් තිබ්බට මෙච්චර මොලයක් බෑ. මේ ඔය කියන්නේ බං ඔපරේෂන් අලි බබා ඔපරේෂන් බොරු හතලිය ඔපරේෂන් දියකාව ඔපරේෂන් උගුඩුව ආන් ඒ වගේ ඔපරේෂන් පැණි නැතත් කිරි හොඳ අයට හොඳට තේරුණා ආන්න බලපන් අපි පස් දෙනා පහේ කල්ලිය හැබැයි හෙට අවස් වෙනකම් කෙල පොඳක් තුක් ගන්නෙ නෑ එතකොට පස් දෙනාගේ කල්ලිය මෙහෙයුම ඔපරේෂන් අවුරුදු කුමරිය වයලට් පොඩවම ඉන්නකෝ මං වයලට් ගම පුරාම හෙව්වා කියන්නකෝ මම නම් ඉතින් ඈත තියාම පොලිරාලා හමියව දැක්කා මොකෝ පහුගිටිකේ පේන්න හිටියේ නැත්තේ සෝමදාසයා සුරම්යව කසාද බඳ පිහින්දද ඕවා ඉතින් අතීත කතානේ වයලට් මං ඕවා දැන් ඔළුවෙන් අතහැරලා තියෙන්නේ මුහුද ඉන්න එක මාළුව නෙවෙයිනේ මං දැන් දන්නවා 얘 ගැන වයලට් මේ වෙලාවේ මට වයලට් ගෙන් ලොකු උදව්වක් ඕනේ උදව්වක් ඔව් හැබැයි මේ කාත් එක්කවත් කියනවා හැම නන් නෙමෙයි වයලට් මේක ඈ නෑ 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 ගඟේ මුද දැම්ම කියලා හිතන්නකෝ කියන්නකෝ අපේ ගමේ අවුරුදු උත්සවයේ තියනවා මේ පාර හරි ඒකේ ප්‍රධාන සංවිධායක මම හරි ඒකේ අවුරුදු කුමාරියකුත් තෝරන තරගයක් තියෙනවා. නෑ. නියමයිනේ. මේ සුගා ඈ දැන් අපේ අවුරුදු උත්සවයට ගියාම තරගයකට ඉදිරිපත් කළා අපිට තෑග්ගක් දෙයිනේ. මොකද ප්‍රධාන සංවිධායක අපි දන්නවනේ. පිටගම් කාර්යවේ චපිට. ඈ. හොඳයි. මෙහෙම කියමුකෝ. ආ. ගෝනි රේස් තරගයට ඉදිරිපත් වුණා. ආ මෙහෙම. අල්ලෝම වැටුණා. ඉතින් අපිට තෑගි හම්බ වෙයිද? ඒකත් ඇත්ත තමයි. හප්පී. වාඩියමකෝ. ඉතින් ඔය ප්‍රධාන සංවිධායක අපේ යාළුවා නිසා. ඔව්. මිනිස්ච මණ්ඩලයට කියලා. ආ. මේ සලකලා බලලා අපිට අවුරුදු කුමාරයා තරඟයට ඉදිරිපත් වෙන්න චාන්ස් එකක් දුන්නු. මේ එහෙම මේ වනසන මණ්ඩල තියෙනවයි වනසන මේ විනිස මණ්ඩල තියෙනවයි නැත්තෙම නෑ ඩිංගි මහත්තයෝ යා ප්‍රධාන සංවිධායක හින්දා ඈ
විනිශ්චය මණ්ඩලයට කියලා එයාට ඕන කෙනෙක් දාගන්න පුළුවන්. ඒ වුණාට ඩෙංගි මහත්තයෝ මේ නාකි රිලව් වෙච්ච අපිට මොන අවුරුදු කුමාර මේ ෂි කොහෙද නාගලා තියෙන්නේ? ඒක නෙමෙයි සුගා, දැන් සෝමදාස මල්ලයා සුරම්ම්‍ය නගාව කසාද බැනගත්තනේ. ඒකේ තරහට මේ පලාතට නාපු පොඩි රාලහාමිය දැම්මකෝ මෙහෙ කරක් ගහන්නේ. ඒකට විශේෂ හේතුවක් නෑ ඩිංගි මහත්තයෝ. නැත්තෙමකෝ? තියෙනවා. මොකද්ද? ඔන්න එහෙනම් අහගන්න. මම ටවුමට ගිහිල්ලා එනකොට හම්බෙලා කිව්වා ඩිංගි මහත්තයෝ. ඔව්. තරංගේ ප්‍රධාන සංවිධායක මමනේ. ඔව්. මේ ගමෙන් හෝ අල්ලපු ගමෙන් හෝ කොයි ගමකින් හරි ලස්සන ගෑල් ළමෙක් ආවොත් මං අනිවාර්යෙන් අවුරුදු කුමාරි කරන එක කරනවාම තමයි. පොඩිලාලාමි මේ ගමේ කවුදනේ ඉන්නේ? මේ ඔය අවුරුදු කුමාරියන්ට සුදුසු ගෑනු ළමයි. මොකද නැත්තේ ඩිංගි මහත්තයෝ මේ ඕනි තරම් ඉන්නේ. ඒ කියන්නේ අර ඩොටිගේ දුව නිශානිය. නිශානි නරකමත් නෑ. ඉතින් පියුම් මහත්තයා දුව ජයනි. ජයනි ජයනි නරක නෑ. හැබැයි තේරෙන්නේ නැති වෙයි නේද? එතකොට අර සෙනරත් මහත්තයාගේ දුව සඳලි. අනේ ඉතින් ඈ නිලියක් වගේ ඈ. අනේ ආවොත් නම් අවුරුදු කුමරි කරන එක කරනවාමයි ඩිංගි මහත්තයෝ. මම ඇත්තමයි. මොකෝ අනේ බැරි ඔහෙට. ඔහේනේ ඕක ප්‍රධාන සංවිධායක. ඒකනේ. ඔන්න ඔහොමයි කිව්වේ. මට තේරුණා මට තේරුණා. මොනවයි ඔහොට තේරුණේ? ගොන්නම් බ මීහරක්. නේ මටේ මීහරකයි ගොන්නම් බයි කියන්නේ? නෑ ඔහෙට නෙවෙයි අඩියෙන්ටකො. ගොන්නම් බ මීහරක. මේ සැරේ ඕක ආවේ ගමේ තැඹිලි පැලයක් ගන්න. මම නම් රූපක්ක කියන්නේ යවන්නම කියලා. දිනුව තෑග්ග අඟල් 48 රූපුව අයිනිය. දුව නම් කැමති වුණත් සෙනරත් මොනව කියයිද කවුද දන්නේ? අයියෝ අක්කේ, ගියා කියලා වරදක් වෙනවද? ඈ අල්ලපු ගමේ අනික අපි ඔක්කොම එදාට යනවනේ. සඳලි දුව ලස්සනයි. ගියොත් අනිවාර්යෙන් දිනනවා. රූපක්කේ, අක්කට පුළුවන් නේ සෙනරත් මහත්තයා ගොළු හදන්න? බැරි කමකුත් නෑ. මං සෙනරත්ට කියලා බලන්න. මහත්තයෝ, මං කාටවත් චරිත සහතික දෙන්න කැමති නෑ. හැබැයි මහත්තයා අහන හින්දා කියන්න. සෝමදාසත් එක්ක ඔට්ටු වෙලා ලැජ්ජ නැතුව ආපහු මේ ගමට එනවයි කියන එක පුදුමයක්. මාත් කිව්වේ ඔය ටිකමයි මහත්තයෝ. මාත් කිව්වා ඔපරේෂන් අවුරුදු කුමරියට කලින් සිරිසේන අයව හම්බෙලා විස්තර ටිකක් කතා කරගන්න කියලා. මොකද්ද කිව්වේ? ඔපරේෂන් අවුරුදු කුමරි? ඒ මොකදද? මෙයාලට පිස්සු සිරිසේන අයියේ. ඒ කියන්නේ පොඩි රාලහාමි කියන්නේ සල්ලි භාගයේ තිබුණාට මොලේ කලඳක් නැති ගල්ලාඳෙක්. ගල්ලාඳන්ට ලැජ්ජ කරන්ට එපා. ගල්ලාඳු ටික කට්ටයි. උන් එහෙම් මෙහෙන් රිංගල ලෙස්සලා යනවා. මේ මිනිස්සයා මැටි මෝලෙක්. එච්චර දරුණු වෙන්න ඕනේ නෑ. අපි මෙහෙම කියමුකෝ, ලැජ්ජාවක් මොලේ කලඳක් නැති කඳක් බඩක් විතරක් තියෙන මිනිහෙක්. ඒ වගේ මිනිස්සුන්ට මොලේ පාදන්නම් බැරිද? මටද? සෝමදාසටත් බැරි වුණා. මේ ගමේ කිසිම කෙනෙකුට බැරි වුණා. හැබැයි මහත්තයාට පුළුවන් නම් කරන්න. පළමු චිකාරිය කරගන්නට අමතක නොකරන්න. දුවගේ පින්තූර බලන්න. ඈ යන්නේ මං කිව්වේ අවුරුදු කුමාරි තරගෙට.
දුවට ඉල්ලුම් පත්‍රයක් යවන්න මේ ෆොටෝ එකක් එපෑයේ. රූපා මම තාම කැමතියි කියලා කිව්වේ නෑනේ. අනුග දුවගෙන් ඇහුවද කැමතිද අකමැතිද කියලා. දුවවත් ඔයාවත් මොකට අකමැති වෙනවද? අල්ලපු ගමීනේ. අපිත් එක්ක ගියා තරඟ ඉවරලා අපිත් එක්කම ආවා. අම්මගේ තේරිල්ල කෙසේ වෙතත් ඔයා කැමතිද කියලා කියන්නකෝ. ඔය හුඟක් ස්ටාර්ස් තරඟ වලට ඇප්ලිකේෂන් දාන්නේ තාත්තේ. අම්මලා අක්කලා නැත්තම් යාළුවෝ වගේ අයනේ. අම්මගේ ආසාවනේ තාත්තේ. අම්මලගේ ආසාවල් පස්සේ ගිහලා තමයි ගොඩාක් දුවලා අමාරු වෙట్లా ඉන්නේ. තාත්තා බය වෙන්න එපා. මං අමාරු වෙටෙනවා නම් කොළඹින්න කාලේනේ අමාරු වෙටෙන්නේ. ඉගෙන ගන්න කාලේ. ඒකත් ඇත්ත. ඔය කොඩි ගහයට සෙල්ලම් දැක්කාම මේ සෙල්ලම් මොනවද කියලා හිතෙනවා. ඔන්න අම්මල දුවල ඕන දෙයක් මම ඕවට නෑ. ඔන්න. දුව කොහොමද දන්නේ? නිශානි තමයි අම්ම කිව්වේ. ඒට අවශ්‍ය ඇප්ලිකේෂන් බාර ගන්නවලු. නිශානි කෙනෙක් තරමිට. අනේ මන් දන්නේ. එයාලන් තාම තීරණයක් නැහැ. නිශානි තරඟෙට ගියට කමක් නැහැ. දුව නම් ඉතින් තරඟෙ ලේසියෙන්ම දිනනවා. මාතේ ඔන්න දැන් තමයි අපේ ඔපරේෂන් එක හිර වුණේ. ඇත්තටම නගාගේ හොඳ පින්තූරයක් ඇත්තෙම නැහැ. මේවා පරණයි බං. අලුත් එකක් දාන්න ඕනේ. හරි මතක් වුණා. අර මාත්‍යා ගාව තිබ්බ නේද කළු පාට පැටලි පෙට්ටියක්. අරිණ වහන මෙහෙම මොන පෙට්ටියද බං? ඇයි අර මේ කුල්ල වගේ තියෙන එක වෙලාවකට උඩුකුයි තියාගනවා, තව වෙලාවක මේ සුඩු තියාගනවා, මෙහෙම අරිනවා, මෙහෙම වහනවා. ලැප්ටොප් එක බං. ඒක වෙන්නේ. ඒකෙන් වැඩක් කරන්න බැරිද? ආව අදහසක්. ආවම් බා. බා දර මට බා. හාමිනේ. ආ බයිල. ඉන්දියාප ටික. අනේ හාමිනේ අද සම්බෝල නැහැ. මේ තිබ්බට මැල්ලු. එතකොට ලැබරිය. අද හැලප. කමන්නේ. මොයේ සල්ලි ගෙනියන්නත් ආවේ නැහැ නේද? අද ගන්න බැරිය හාමිනේ. මොකද බෑලා ගියාද? නෑ හාමිනේ. මේ ලබන ඉරිදා අල්ලපු ගමේ අවුරුදු උසවේනේ. ප්‍රධාන සංවිධායක පොඩිරාල හාමි. ඉතින් අපේ ගමෙන් අවුරුදු කුමාරයෙක් ඉදිරිපත් කරන්න ඕනේ කිව්වා. මේ ගමේ ඉතින් අවුරුදු කුමාරියෙකුට හරියන ගෑනු ළමෙක් නෑනේ, ලස්සන ගෑනු ළමෙක්. ඇයි හාමිනේ සෙනරත් මහත්තයාගේ දුව සඳලි? ඒ ළමයා ඔවට ඉදිරිපත් කරන්න ගන්න සෙනරත්. දැන් කාලේ වෙනස් හාමිනේ. තෑග්ග දන්නවද? අඟල් 48 රූපවාහිනිය. ලස්සන විතරක් නෙමෙයි උගත්කමත් බලනවා. අනික ඉතින් සඳලි ගියොත් තමයි මටත් වාසි. සඳලි ගියොත් මොකද්ද උඹට තියෙන වාසිය? නෑ හාමිනේ, මේ පෞද්ගලිකව වාසිය ගැන නෙමෙයි කිව්වේ. මේ සඳලි ලස්සන හින්දා ඉදිරිපත් වුණොත් අනිවාර්යයෙන්ම දිනවනවා කියලා පොඩිරාල හාමි කිව්වා. මේ ඉතින් ගම්මටනේ ආඩම්බර. ආහ් පොඩිරාල හාමිට මොකද තියෙන රුදාව සඳලි අවුරුදු කුමාරි කරන්න? ඒකම තැල්ලුවේ නෑ. නෑ හාමිනේ, ඒ ගමේ ලස්සන ගෑළමයි නැහැලු. ඒ විතරක් නෙමේ, මේ අපේ ගමේ ගෑනු අයට පොල් ගෑමි තරඟටත් එන්න කියලා කිව්වා. මේ දැම්මයි යනින් ගමන් ඩොටිටයි පියුතටයි කියන්න ඕනේ. එතකොට ඒ ගමේ පොල් ගඳක් ගෑනු නැහැ කියනවද? හාමිනේ, මේ මම සල්ලි ගන්න හවස එන්න. ආවරයි. නිශානි
මේ ළමයානේ. ඇත්ත දල්පු ගමේ අවුරුදු කුමාරි තරගට යනවා කියන්නේ. අනේ මන්ද නැන්ද. මාව අවුරුදු කුමාරි කරන් අනිත් අයට උනන්දුව තියෙන්නේ. ඒ කාටද අප්පේ? අපේ අම්මට, වයලට් නැන්දට, අනිත් අයට. අම්මා කැමති නම් ඉතින් කමක් නැහැ. ඒක ඉතින් පරිස්සමෙන් හොඳේ. ඔපරේෂන් අවුරුදු කුමාරිය. වැඩේ නැගලම යනවනේ. නිකිල ටවුමට ගියා. ඔයාගේ අලුත්ම පින්තූර ප්‍රින්ට් එකක් අරන් එන්න. කොහොම වුණත් කමක් නැහැ. මේකෙන් එක හොඳක් කුඩා. ඒ මොකද්ද? අපි පස් දෙනාගේ කල්ලිය ඉන්නවනේ. ඒකට මේ ගමේ ඉන්න තරුණ කට්ටිය එකතු කරගෙන හදම ලොකු කල්ලියක්. ඒකේ නායකයා නිකිල. තරුණයි කිව්වට කිරි හොඳයි තරුණයිද සඳලේ? වයස කොහොම වුණත් කිරි හොඳා පැණිත් එක්ක අයියට මං කැමති. අයිඩියාස් පට්ට. බණ්ඩා, පූට්ටුවා, කිරි හොඳා අයියලාගේ මෝඩයි වගේ පෙන්වන්න මෝඩම නෑ බං. මට පේන්නේ මේ ගෲප් එක ලීඩ් කරන්න නිකිලට වඩා ගැලපෙන්නේ උඹව. බලමුකෝ. ඕම් බඩු හරි. ෂෝක් වැඩක් නෑ කරලා තියෙන්නේ. වව්. මං ඉන්නවට වඩා ගොඩක් ලස්සනයිනේ. තැන්කියු. අද අවස පහට මෑන්ස් එනවා. මං ඇප්ලිකේෂන් එකයි මේ ෆොටෝ එකයි බාර දුන්නා. වැඩේ හරි. දැන් ඕම යනවද? බලමුකෝ. දැන්නේ මට පොඩි උදව්වක් කරනවද? උදව්ව? මොකද්ද බා මට කරන්න පුළුවන් උදව්? මේ අද හවස පාට පොඩි මහත්තයා ගොරකගහ ආන්දිය ළඟට එනවා කිව්වා. අවුරුදු කුමාරි ඇප්ලිකේෂන් එක ගෙනියන්න. මං දන්නවා මං දන්නවා. මේ ওই පොඩි ගාලහම ඉන්නව නේද? හරි හොඳයි. උඹව අවුරුදු කුමාරි කරලාමයි පස්ස බලන්න කිව්වා. මං දන්නවා. එයා හරි හොඳයි. මාත් කැමති එයාට නම්. මේ නැන්දේ අපේ තාත්තා අවස පහට මට ගමනක් යන්න කතා කරනවානේ. මේ ඉතින් මට යන්න වෙන්නේ නැහැ. නැන්දට පුළුවන් ද මේක ගිහිල්ලා ඒ අයියට දෙන්න? ප්ලීස් නැන්දේ. අනේ මේ උඹේ ඉංග්‍රීසි බිංග්ලිස් එහෙම ඕන නැහැ. මං ගිහිල්ලා දෙන්න. පොඩිරාලහාමි අයියා කිව්වා. කැමති කියලාත් කිව්වා. මේ ඔන්න කොහොමරි අවුරුදු කුමාරි කරගත්තොත් නම් වැඩේ ගොඩේ ගොඩ කරනවා වයලෝ කරනවා නියම මම එනවා යන්නද? ඒ වුණාට මේවට අපිට හොඳට සලකන්න වෙයි ඈ. නැතුව නැතුව මෙම්මට සලකන්න නැතුව කවුටද සලකන්නේ? අනේ ඔපරේෂන් අවුරුදු කුමරිය.